අයිබෝන් සුබ දවසක්. I think ඔන්න අපේ ජේප්‍රොමෝ channel එකත් එක්ක ඔන්න අද තවත් ප්‍රසංග වේදිකාව වෙනස් කරපු පුද්ගලෙක් ගාවට ආවා. ඉතින් වැඩි අපි කතා කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ ගොඩක් ගන්න දේවල් නම් තියෙනවා. අයිබෝන් කියලා. අයිබෝන් ජගතයි. අයිබෝන් අයිබෝන්. ආවඩ අයිබෝ. අයිබෝන් අයිබෝ. මම හිතන්නේ මට අරන් අද කතා කරලා මම හිතන්නේ බේරෙන්න බැරි වෙයි. ඒ තරම් කතාකාරයෙක් තමයි ප්‍රසංග වේදිකාවේ. ඉතින් අයි කියන්නකො මේ කොහෙද කියලා. මේ දැන් නම් ඉන්නේ මගේ ගෙදර නෙමෙයි මගේ මේ මං හදාගත්තු තැනක ව්‍යාපාරික ස්ථානයේ මම ඉතින් උපංගම බොරලැස්සනේ වෙන්නප්පුව බොරලැස්ස වෙන්නප්පුව බොරලැස්ස කවුරුද දන්නව කවුරුද දන්නා මේ අපි ඉන්නේ ත්‍රිසරු රිසෝට් කියන තැන දැන් මට අද අපි සංග අපි දැන් ප්‍රෝග්‍රෑම් එකේ මුලින්ම අහන්නේ තමයි අයියාගේ නම මොකද්ද සම්පූර්ණ නම මොකද්ද උපැන්නේ සඳහන් පරිදි Naththandige Jagath Noel Christy Fernando දිගයි දිගට වෙන්න හේතුව මල්ලි මේ මම ඉපදලා තින්නේ නත්තල් දවසේ නෑ ඔව් 12:25 එතකොට జగත් ලෝක ක්‍රිස්ටි ක්‍රිස්තු නොයෙල් උපත ඒ කියන්නේ ලෝකෙට ක්‍රිස්තු උපත කියන එක තමයි මේ අපේ කතෝලික විදිහට අපේ අම්මලා මේ නම තීරුම් කරලා තින්නේ මම දැන් මියුසික් ෆීල්ඩ් එක ලංකාවේ තුල ඉතින් වෙනසක් ඇති කරන්න හේතුවත් ওই දේවල් වෙන්න පුළුවන් අනිවාර්යෙන් ඉතින් කියනවා ඒ වයස මතක් කරන්න පුළුවන්ද වයස සාමාන්‍යයෙන් අහලා තියෙනවද ජුට් පිරිමියෙක්ගේ පඩියයි ගෑණියෙක්ගේ වයසයි අහන්න එපා කියලා තියෙනවා අනිවාර්යෙන් එන්න තරුණ මම මේ පිරිමියෙක් නිසා වයස කියන්න මම 73 12:25 ඉතින්ලා තියෙන එහෙම වයස් සීමාවක බැලුවොත් දැන් ඉතින් ඇහුවොත් කියන්නේ එන්න එන්න තරුණන්න හේතුවක් මොකක්ද කියන්නේ ඔකුත් තියනවද නෑ නෑ එහෙම තරුණ නෑ මේවා අයින් කරලා ඔක්කොම ගත්තාම ගණ්ඩ දෙයක් නෑ අනිවාර්යෙන් ඉතින් අය කියන්නේ පාසල කටයුතු කොහෙන්ද ආරම්භ වුනේ සිද්ධ වුනේ මම මේ මමත් තරමක් ආසාවන්ත කෙනෙක්. මොකද මම ඉපදුණු ගම ඉගෙනගත්තු ගමේ ඔක්කොම ගමත් එක්ක මම ගොඩාක් බැඳිච්ච කෙනෙක්. මේ මම රැකියාව කරන්නේ ගමේ. මම බොරලැස්ස ගමේ සාන්තානා මහාවිද්‍යාලයෙන් තමයි අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ. දැන් ඔය ඉස්කෝලේ කාලේ ඉඳලම දැන් නිවේදන ශාස්ත්‍රයේ තිබ්බ ඇල්ම දැක්ම තිබ්බද නැත්නම් මේක මේ ළඟදී මෑතකදී ආව දෙයක්ද කොහොමද සිද්ධ වෙන්නේ? ඇල්ම බැල්ම නෙමේ ජෝඩ් මේ ඕකේ මම නිවේදකෙක් වෙන්න තියා මම ඉස්කෝලේ යන කාලේ වේදිකාවට ගොඩරෙච්ච කෙනෙක් නෙමේ හැබැයි මට තිබුණා මාර ක්වික් මේ බ්‍රේක් නැති කටක් අර හඳුන්වන්නේ වාචාලය කියලා නමුත් ප්‍රසංග වේදිකාව දන්නවා කියන දේ කෙලින් කියන පුද්ගලෙක් තමයි ඉතින් එන්න පුළුවන් අය අනිවාර්යයෙන් ඒක ජෝඩ් මේ වාසනාවත් ගුණයක් තියෙන්න ඕන කෙනෙක්ගේ තමන්ගේ හැකියාව හරි මාවතකට හරි පැත්තකට පෙරලා ගත්තොත් එයා ගොඩ යනවා. දැන් ගොඩක් තැන්වල වෙලා තියෙන්නේ දේශ මේ පූජකයෝ දේශපාලකයෝ වෙන්න යනවා. දේශපාලකයෝ ගායකයෝ වෙන්න යනවා. ගායකයෝ නළුව වෙන්න යනවා. ඉතින් ඔය ජෑම් එක තමයි මේ ඇතුලේ තියෙන දේ හරියට එළියට යන්න නැතුව යන හේතුව. මට වුණු එකම දේ මට තිබිච්ච කට පාසල් අවදීදී කියන්නේ අපි සාමාන්‍යයෙන් වයස අවුරුදු 14-15 සීමාවේදී අපි ජාතික තරුණ සේවා සභාව එක්ක සම්බන්ධ වුණා. එතකොට අපේ තරුණ සමිතිය 1995-96 කාලේ ලංකාවේ හොඳම තරුණ සමිතිය වගටපත් වුණා. අය නියෝජනය කරපු සඳරැස් යෞවන සමාජය කියලා මේ අපි හදාගත්තු යෞවන සමාජය. ඕකෙන් විවිධ ක්‍රියාකාරකම් අපි කරා. මේ අපි අපිට ඒ කාලේ යෝඩ් අපිට ලොකු ටාගට් එකක් තිබුණ නැහැ හවල දෙය කරන්නවයි කියලා. හැබැයි අපි කරගෙන ගියා. අපි ආසාවට පටන් ගත්ත දේ තමයි රස්සාව වුණේ. නිවේදකෙක් වුණේ. නිවේදකෙක් වෙන්න හේතු දෙකක් බලපෑවා. නිවේදකෙක් වෙන්න පළවෙනිම හේතුව තමයි මට සහතිකයක් දුන්නා ඉස්කෝලේදී මට සින්දු කියන්න බෑ කියලා. නෑ. ඔව්. ඒක තමයි මගේ ජීවිතයේ මට ලැබුණා නම් මං ඉගෙනගත්තු උසස් පෙළින් පස්සේ චාටර්ඩ් තවත් එක එක විෂයන් මං ඉගෙන ගත්තා. නමුත් මගේ අධ්‍යාපන කාලේ මං වැඩියෙන්ම කරු කරන ගුරුතුමිය කවුද ගුරුතුමා කවුද කිව්වොත් මං කියන්නේ මියුසික් ටීචර්. මොකද එයා තමයි 50 දිනක් ඔය තියෙන සින්දුවක් කියපු කණ්ණායම් සින්දුවකදී මාව බැස්ව පුතේ වාට සින්දු කියන්න බෑ කියලා. ජීවිතේ ටර්නින් පොයින්ට් එක එතන. ටර්නින් පොයින්ට් එක එතන. ඉතින් අපි හිතන්නේwidetilde අපිට මේ විශ්වලාගත් ආශිර්වාද තියෙනවා.
ඉතින් එතුමිය මගේ හැකියාව හරියට හඳුනගෙන මාව අයින් කරපු හින්දා හොඳයි නැත්තම් මටත් ඉන්න විදිහට ඉන්න දුන්නා නම් මම හිතනවා මං ගායකයෙක් කියලා. එතකොට මම මේ පැත්තට යමු වෙන්නේ නැහැ. එතකොට ඉන්පස්සේ යවුන සමාජයෙන් බෑන්ඩ් එකක් හදද්දි මට ස්ටේජ් එකට යන්නත් ඕනා. මට සින්දු කියන්නත් බෑ කියන එක මම දන්නවා. ඊට පස්සේ මම නිවේදකෙක් විදිහට වැඩ පටන් ගත්තා. දැන් හැම කෙනෙක්ගේම හිණයක් තියෙනවනේ දැන් ඕනම කෙනෙක්ගේ අනුගමනය කරන පුද්ගලෙක් ඉන්නවා. දැන් අයියාගේ කාලේ එක්ක දැන් මේ ෆීල්ඩ් එකට එද්දි අයියාගේ හිටියද අනුගමනය කරපු කියන්නේ ෆලෝ කරන කැරක්ටරයක් ඉන්නේද? ඔව්. ඒක මම දැක්ක මේ වේදිකාවේ වීරයා තමයි තිලක් කුමාර රත්නායක. ඉතින් මම ආමත් තිලක් අයියට ඒ ගෞරවය දෙනවා. එයා තමයි ප්‍රතාපවත් යෝධයා අපේ නිවේදකයෝ. දැන් අපිට ප්‍රශ්න තියෙනවා නම් නළුවා එක කවුද, නිලිය එක කවුද, ගායකයා එක කවුද, ගායිකාය එහෙම දේශපාලනය එක කවුද කියලා ප්‍රශ්න තියෙනවනේ. නිවේදකයා එක කවුද? හැබැයි නිවේදකයාට ප්‍රශ්න නැහැ, එක තිලක් අයියා. ඉතින් එයා තමයි මම දැක්ක මගේ වීරයා. අද මට හරි සන්තෝසයි එයත් එක්ක එකට වැඩ කරන්න ලැබෙනවා. දැන් නම් සාමාන්‍යයෙන් සංදර්ශන දෙවන්ත මහා සංදර්ශන සංවිධානය කරලා වෙනසක් කරන්න ඕන වුණාම ඒගොල්ලෝ පහුගිය කාලේ සංදර්ශන කීපයක අපි තමයි හොඳම ෂෝ එක කරන්න කියන බලාපොරොත්තුවෙන් පාවිච්චි කරන්නේ තිලක් අයියව හිමාවයි. එතකොට මට නිකම්ම මමත් අර ඒ සීමාවකට ඇවිල්ලායි කියන සතුට මට දැනුණා. ඉතින් තිලක් අයියා එක සමානව කටයුතු කරන්න ලැබෙනවා. එයා හැමතිස්සෙම මට බොහොම ආදරින් සලකනවා. ඒකම වාසනාවක්. ඒක වාසනාවක්. අනිවාර්යයෙන්ම. ඉතින් දැන් පවුලේ ආභාෂය ගත්තොත් ඕනම කෙනෙක්ට තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් සහෝදර සහෝදරයන් වේවා තියෙන අතල්ලුවක් මියුසික් වේවා ඕනම ෆීල්ඩ් එකට. දැන් අයියාගේ නිවේදන ශාස්ත්‍රයේ හරහානේ රටක් අඳුරගන්නේ. ඉතින් තල්ලුවක් තිබ්බද ආභාෂයක් තිබ්බද ගෙදර පසුබිම ගත්තොත්? මට අවුරුදු 12 දී තමයි තාත්ත නැතුව යන්නේ. තාත්ත හදිසි හෘදයාභාගයෙන් නැතුව යන්නේ. අම්මා ගුරුතුමියක්. දැන් අර මේ කාලේ වගේ නෙමෙයි, මේ කාලේ විෂයකට විශේෂ වුණු ගුරුවරුණු ඉන්නේ. අපේ අම්මලා මේ සියලු විෂයන් මේ ආවරණය කරනවා. ඉතින් ගොඩක් ඔය එයාගේ පැත්තෙන් මම දැක්කා ඔය සංස්කෘතික උත්සවවල එයාගේ ක්‍රියාකාරකම්. එතකොට වගේ මගේ තාත්තා හරි ඒ කාලේ ගමේ බොහොම ජනප්‍රිය මංගල අවමංගල්‍ය කතාකරු. ඒ කියන්නේ වගේතර ඒක තමයි එන්නේ. ඉතින් මංගල අවමංගල්‍ය කතාකරු සහ ඔය උත්සව නිකන් මේ නිවේදකෙක් නෙමෙයි යා. අර මුල් තැනගෙන කතාකරු. එහෙම ඉතින් ඒක වෙන්නේ නැති පව් කාලෙක මෙයා ඔහෙට හරි ගිහිල්ලා මට වැඩි කරලා එවන්න දැත්තේ. අනිවාර්යයෙන්. ඉතින් ජගත් අයියා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් වාට මතකද ප්‍රසංග වේදිකාවකට ඉස්සෙල්ලා මයික් එකක් අරගෙන නිවේදන කටයුතු කරේ හවද්ද මොන සංගීත කණ්ඩායමක් එක්කද කියලා එහෙම මතකයක් තියෙනවා? අපිට ආස දෙනගන්න. මයික් එකක් කරන් නිවේදනය කරේ නම් ප්‍රසංග වේදිකාවක නෙමෙයි මුලින්ම. ඒක හේතු කොහෙද කොතනද කියන එක දන්නේ නැහැ. මයික් එකක් දැක්කොත් අතට අරන් කතා කරන්න තමයි ඕනකම තිබුණේ. මම ගිහිල්ලා අපේ යවුන සමාජයේ සංස්කෘතික උත්සව වාර්ෂික සංස්කෘතික උත්සවේ මොන නිවේදන කටයුතු කරනවා. එතකොට පොඩි එකක් හම්බෙනවා. ඊට පස්සේ අපි අපේ බොරලැස දේවස්ථාන වාර්ෂික මංගල්‍යයට අපි සම්දර්ශනයක් සංවිධානය කරනවා අපේ ගමෙන්. ඕකේ ඒ කාලේ තියෙන නිවේදකයා තිලක් කුමාර රත්නායක. ඉතින් මම මුලින්ම දෙවන්ත වේදිකාවක කියලා නැග්ගේ සන්ෆ්ලවර්ස් එක. ඒ තිලක් කුමාර රත්නායකට මයික් එක දෙන්න. ඒ කොටස විතරයි. ඒ කොටස විතරයි. ඉතින් ඔයක දැන් පොල් තෙල් පහන පත්තු කරනවා තිලක් අයට මයික් එක දෙනවා. මම ඔහොම අවුරුදු 5ක් ඔය වැඩේ කරා. මගේ හොඳ වෙලාවකට තිලක් අයියා කවුරුද කාවේ නැහැ. තිලක් අයියා ආවේ නැහැ කියලා තිලක් අයර ඒ කාලේ ඉතින් එක දවසට ෂෝ දෙක තුන කරන කෙනා. ඉතින් අපේ සංවිධායකයෝ ගොඩක් දැන් කලබල වෙලා යාට කෝල් ගන්නවා එන්නේ නැද්ද කියලා මට හරි සන්තෝසයි. ඔක්කොමල්ල අවුල් මම සන්තෝෂතරංගට එදා තමයි මම මේ අහම්බෙන් වගේ මුළු සම්දර්ශනෙම අවසන් කළේ නිවේදනය කරමු. ඊට පස්සේ මම පොඩ්ඩක් දැනුම් කොට ඒ කාලේ අපේ ගමේ ඇසලරය ගීමරය කියන්නේ දෙවන්ත සම්දර්ශනයක්. ඉතින් මේ වගේ පොඩි පොඩිව නෙමෙයි තියෙන්නේ ඒ කාලේ මීට අවුරුදු 25කට කලින්. එතකොට ඒක හරහා දැගෙන වේ වෙන්නප්පුව කලාපේද ඊට පස්සේ කාලයක් දැන් ඔන්න සම්දර්ශන වලට යන්නේ බලන්නයි නගින්නයි දෙකටම බලාගෙන. ඒකන හොඳ මැඳුමකුත් නෙමෙයි නරක මැඳුමකුත් නෙමෙයි. ඉතින් ඔන්නම ආවා. ගමන ආරම්භ ආවා. මම හිතන්නේ මම
දෙකේ තමයි මගේ ඒලෙවල් ඉයර් එක. ඉන් පස්සේ 98 වෙනකම් මම ওই විදිහට අවුරුදු 6ක් 7ක් ওই විදිහට හිටියා. හැබැයි 1997 කියන්නේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. මම ජොබ් එකක් හම්බෙනවා මට මම ඔය දැන් මගේ පිරිඳ මට යාව මගේ පෙම්වතිය වෙනවා ඒත් එක්ක ලොකු වෙනසක් සිද්ධ වෙලා අවුරුදු 3ක් 4ක් ඇතුළත මම නිවේදකයෙක් විදිහට ජයගන්න ෆීල්ඩ් එක ඉස්සාවරේ නම් හම්බුණා ආපස්සට හැරිලා බලද්දි කොහොම වුණේද කියලා මට හිතා ගන්නත් දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා දැන් මම ලංකාවම ගත්තාම නිවේදන ශාස්ත්‍රයේ මම කියන්නේ ගණන් කරන්න බැරි තරම් ඉන්නවා නිවේදක මහතුරුගේ දැන් තාක්ෂණත් එක්ක හැමදේම ඉස්සරහට හැමදේම හයියෙන් යන නිසා මේ ගොඩක් ඉන්න කට්ටිය නමුත් මම තරේ කියනවා තිලක් කුමාර එතකොට ඩෙන්සල් නුගේගොඩ සා ඒ අතර ඉන්නේ ජගත් නාත්තණ්ඩිගේ මුළු දිවයින පුරාම නියෝජන කරන්නේ ඔයාලා ඔව් ඉතින් ඇත්තටම ඒ ගැන මොකද හිතෙන්නේ ඔව් අය අලුත් නිවේදන ශිල්පියෝ කලාපට වෙන් වෙලා දින හැබැයි ඒගොල්ලෝ හරි දක්ෂයි ඒ නම් ගෑයලාට එන්න බැරි නේ නේ මේක දැන් එන්න බැරි කියලා දැම්ම මහාවොත් ඔය එන්න බැරි කාලේ මටත් තිබුණානේ මම අර මුලින් කිව්වේ ඉතින් ඒ කාලයත් එක්ක ගිහිල්ලා තමයි අපි දැන් අද අපි නියෝජනය කරනවා මුළු ලංකාවම ඒ වගේ කාලයක් ඔය ඇයිටත් එයි නිවේදකෙක් වුණාම ජූඩ් මේ රීසල් නැහෙනි live ඉතින් ඒ නිසා ඒක ඒ ස්ටේජ් එකෙන්ම ගන්න මේ අධ්‍යක්ෂින් එක තමයි ඒගොල්ලෝ ඉස්සරහට එන්නේ තව දෙයක් අපි අර කට තිබුණු පල්ලියට මයික් එකක් අරන් කතා කරාට බෑ මේක පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ හොඳ පුළුවන් තරම් පොතපත ඇසුරි කියවලා ඒ විස්තර අරගෙන කතා කරනවා මම දැකලා තියෙනවා හොඳ හඬවල් තියෙනවා හොඳ කතා කිරීමේ හැකියාව තියෙනවා සමහර තැන් වල ඒගොල්ලන්ට දැනුම නැහැ මං කියන්නේ නැහැ තියෙනවා කියලා ඒක ඒව රැස් කරගන්නවා ඒවත් තියෙනවා ඒ කියන්නේ පරිපූර්ණ වෙන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ එහෙම නොත් තමයි ඒගොල්ලෝ කාලයක් එයි අනිවාර්යයෙන් අපිට දැනට ඉතින් හම්බෙලා තියෙනවා ඉතින් ඒක අනිවාර්යයෙන් ඉතින් මට තවත් දෙයක් දැනගන්න ඕනේ ජගත් නාත්තණ්ඩිගේ කිව්වහම මූණට කෙලින්ම කියන කෙනෙක් ඔව් මං කියන්නේ එක පුද්ගලෙට මූණට කිව්වත් මං කියන්නේ ප්‍රසංග වේදිකා ගත්තාම 10000ක් දෙන්නේ 20000ක් දෙන්නේ ඒ සියලු දෙනාටම ඩිරෙක්ට් කතා කරන්න කෙනෙක් බය නැතුව එළිය ප්‍රශ්නයක් තියෙනවා ඔයා කොහොමද මෙහෙම කතා කරන්නේ කියලා ඔයාගේ තියෙන ජොබ් එකේ පවර්ෆුල් එක අරන්දව කතා කරන්නේ කියලා අහනවා ඇත්තටම එහෙම වෙන්න කොහොමද පොද අනිත් කට්ටියට බැරි දේවල් අයියා කොහොමද එහෙම කරන්නේ එකක් වෙන්න එකක් මට මෙහෙමයි මම මේ දැන් ඔය ප්‍රශ්න එන්නේ මේ ගොඩක් වෙලාවට මිනිස්සු අතර ඇති වෙන මේ නොසන්සුන්තාවය සමතේකටපත් කරන්න මට කතා කරන්න එනවා සහ පොලිසිය හරහා මේ නීතිය ගැන කතා කරලා ගියා කතා කරන්න කියලා තමයි ඔය මට ආවේ උතරදී ඔයා කියපු එක ඇත්තකුත් තියෙනවා දැන් අපි සන්නද්ධ වෙන්න ඕන කෝකටද අපි සූදානම් වෙලා ඉන්නවා නම් අපිට මුණ දෙන්න පුළුවන් අනිත් එක තමයි දැන් මට විතරක් නෙමෙයි ඔයාටත් අපි කාටත් අපේ රටේ ඉස්සරහට වඩා ලොකු වෙනසක් සිද්ධ වුණු එකම සාර්ථකත්වය මම දකින මේ පහුගිය කාලේ තියෙන එකම සාර්ථකත්වය තමයි මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කියන එක රැකිලා තියෙනවා ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් මොනවා වුණත් මිනිස්සුගේ අයිතිවාසිකම් කියන මූලික අයිතිවාසිකම් පිළිබඳව පොඩි යහපත් ප්‍රතිචාරය ඇතිනේ මේ මතයේ අපිට අපි හරි දේන අපිට කතා කරන්න පුළුවන් බය වෙන්න ඕනේ නැහැ මම කතා කරලා ප්‍රශ්න පෙරලා ආපුවාම ඒකට මට මුණ දෙන්න පුළුවන් නිසා තමයි මම කතා කරන්නේ මම ඒක මම හිතන්නේ අනිත් අයට මට හිතන්නේ එහෙම අඩුවේ එහෙම පෞරුෂයක් ගන්න නැහැ ඔව් සමහර විට නැති මේ එහෙම ප්‍රශ්නක් තියෙනවා නේ අනිවාර්යයෙන් ප්‍රශ්නක් තියෙනවා තව දෙයක් තමයි අයියේ මට අහන්න ඕනේ දැන් ජගත් නාත්තණ්ඩිගේ ගත්තාම මිනිස්සු කියනවා මේ ජගත් නාත්තණ්ඩිගේ සහ වෙන්නප්පුවාවට එන්න සමහර බෑන්ඩ්ස් සමහර වීඩියෝ ටීම්ස් සහ ලංකාවේ හොඳම කියන ඩාන්සින් ගෲප් වල එක්ක විතරයි වැඩ කරන්නේ අනිත් ටීම්ස් අනිත් නර්තන කණ්ඩායම් අනිත් සංගීත කණ්ඩායම් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ නමුත් අපිත් දකින්නේ ගොඩක් දුරට වේදිකාවේ එහෙම තමයි වෙන්නේ ඒ කියන්නේ හොඳම එකත් එක්ක තමයි ජොයින් වෙලා ඉන්නේ ඇත්තටම හේතුව මොකද්ද එහෙම වෙන්න සහ ආධුනික කට්ටියත් එක්ක නැහැ වැඩිය පේන්න එහෙම හේතුවක් තියනවාද එතන එහෙම මං හිතන්නේ ඒ කාලයත් එක්ක එහෙම වෙන්න ඕනේ මේ ඔය අධියර අපි දැන් පහු කරානේ
දැන් මේ සියලුම දේ අපි අල්ලගෙන ඉන්න ඕනේ නැහැ. දැන් පැහැදිලිවම මේ මම කියනවා ජූට් මේ ලංකාවේ දක්ෂ නියෝජකයෝ ඉන්නවා, ජනප්‍රිය නියෝජකයෝ ඉන්නවා. වෙන වෙන අංශවලින් නියෝජකයෝ ඉන්න පුළුවන්. හැබැයි මම එකහෙලා කියනවා මම තමයි ලංකාවේ වාසනාවන්තම නියෝජකයා. ඒ වාසනා ගුණය මට තියෙන්නේ මගේ මං ඉපදුණු මේ පරිසරය. දැන් මම අද මෙතන ඉන්නේ මට ඒ ආශිර්වාදය දෙන ඉඳ හේතුව අපේ මහා නම සන්ෆ්ලවර්. එතකොට ඉන්න අනතුරුව මේරියන්ස්, ගැලක්සිස්, ෆ්ලෑෂ්බෑක්, සන්ෂයින්, සීදුව සකුරා, සනිදප, ෆීඩ්බැක් ඔය ඔක්කොම ඉන්නේ මේ මගේ ගේ වටේ ඉන්නේ. අද කොහේ කෙලවරකට ගියත් මට ඔය සංගීත කණ්ඩායම එක තමයි ලංකාවේ යන්න පුළුවන්. වෙලා තියෙන්නේ. ඒකට හේතුවක් උත් වෙලා තියෙනවා. ජොත් නිකමට ඔය සියලු සංගීත කණ්ඩායම් වලින් ඇහුවොත් නිවේදකෙක් කියලා ඒකල්ලෝ මගේ නම යෝජනා වෙන තැනට මොකද අපි ඉන්න පරිසරෙත් එක්ක හම් වෙලා තියෙනවා. දැන් ඒ විතරක් නෙමෙයි, දැන් මම මතක් කරන්න ඕනේ සහරා ෆ්ලෑෂ්, පර්පල් රේන්ජ් වගේ අපි සීමාවෙන් පිට හම්බෙච්ච අයත් අපි එක්ක ගනුදෙනු කරනවා. ඔයා කියපු තැන මම මාව තෝරගන්න කට්ටියට මම වටිනාකමක් ඉතුරු කරගන්න ඕන. දෙවන්ත සම්දර්ශනයක නගින්න නම් ඒකට දෙයක් අපි ගොඩනගා ගන්න ඕන. ඉතින් ඒ නිසා මට ආර්ථික වශයෙන් වාසි හම්බෙන හැම එකටම යන්න යනවා නම් හම්බෙනවනේ. මගේ දිනපොත මම ඔයාලට පෙන්නුවොත් මීට අවුරුදු 4කට ඉස්සෙල්ලා තිබුණු ගණන අඩුයි, හැබැයි ගුණය වැඩි. ඉතින් ක්වොලිටි වැඩි. ඒක අපි කොහොම හරි මේන්ටේන් කරගත්තේ මේ අර පිළිගත් සම්දර්ශනවල ඒ කටයුතු කරන් යන්න. මොකද අපි හැමදාම මෙතන අපි ඉන්න ඕනේ නැහැ. මේ අලුත් කට්ටියක් එන්න ඕනේ. දැන් මෙහෙම මම හිතන්නේ මම තව උපරිම අවුරුදු 5ක් විතර තමයි මේකේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ. එන්න අනතුරුව ඉතින් තව කෙනෙක් කරද්දි අපි ඇවිල්ලා වාඩි වෙලා ගෞරවාන්විත බලන් ඉන්න අපි වෙන්න ඕන ගල්බලන්න ඕන. ඒ වගේම තමයි කෙලින් කතා කරන කෙනෙක් විදිහට මේ අවුරුද්දේ 2019 අප්‍රේල් 21 ලංකාවේ ඔබත් මාත් ඇතුළු සියලුම දෙනාට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. අපි සියලු දෙනා වැටුණා මියුසික් ෆීල්ඩ් එක ගත්තාම. ඉතින් ඇත්තටම ඒ සම්බන්ධව දෙයක් කතා කරන්න දෙනවද? දැන් ඔයා රජයේ නියෝජනය කරන සංගීතය ආදරය කරන කෙනෙක් විදිහට මුත් රජයේ පැත්තෙන් යම්කිසි වැඩපිළිවෙලක් මේ වෙනකොට දෙයක් එනවද? නැත්නම් ෂෝස් වලට දැන් මේ වෙනකොට ෂෝ නැහැ ගොඩක් දුරට, කට්ටිය අනාථ වෙලා අපේ භාෂාවෙන්ම කිව්වොත් වාහනවල ලීසින් ගෙවා ගන්න බෑ, ණය බරින් බරම වෙලා ණය බර අනාථ වෙනවද? අනාථ වෙලාද? දැන් අප්‍රිය 21 අද ඔයයි කතා කරන්නේ අගෝස්තු මාසේ 2 මාස 3යි. සාමාන්‍යයෙන් ජූන් ඔය යුරෝපයේ හා වෙනත් රටවල මිනිස්සු මාස 6ක් වැඩ කළා, මාස 6ක් නිකන් ඉන්නවා. එතකොට ඇයි අපිට මේ මාස 2ක් 3ක් නිකන් ඉන්න බැරි? ඇයි බැරි? මෙතන තියෙන්නේ මේ ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව හඳුනගන්න මේ 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 දැන් මේ සිදුවීම් මේ අපි එන හැම දෙයක්ම අපේ ජීවිතයට අත්දැකීමක් කරගෙන අපි මේව හරව ගන්න ඕන අපේ හොඳ පැත්තට. මට සින්දු කියන්න බෑ කියලා කියපුවාම ගුරුතුමිය මම නිවේදකෙක් වුණා. එතකොට අපි දැනගන්න ඕන මිනිහෙක්ගේ දියුණුව සාර්ථකත්වය තියෙන ආදායම බලපානවනේ. හැබැයි ආදායම මත නෙමෙයි මිනිහෙක්ගේ දියුණුව තීරණය වෙන්නේ වියදම මත. කීයක් හම්බ කෙරුවත් වැඩක් නැහැ. ඒක කලමනාකරණකින් තොරව වියදම් කරනවා. ඒ උදාහරණ මට දෙන්න පුළුවන්. එක රැයක අපි ඉන්නේ එක තැනක නිවේදකෙක් විදිහට. ගායකයෙකුට හම්බෙන එකෙන් සමහර ගායකයන්ගෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක්. සමහරු අපි වගේ 4 ගුණයක් ගන්නවා. හැබැයි පහුවෙන්දට පහුවෙනදා ඒ අය කතා කරලා අපෙන් සල්ලි ඉල්ලනවා. මැනේජ්මන්ට් එන්නේ මංගේ පොඩි ගැටලුවක් තියෙනවා මෙතන. පොඩි නේ මං හිතන්නේ ඕක සමස්තයක් ගත්තාම ගායකයෝ වාදකයෝ හැම දෙනාටම තියෙනවා. එතකොට අපි මේ අතුරු මේ කියන්නේ එතකොට අපිට මේ වලට මුණ දෙන්නත් පුළුවන් විදිහට පසුබිමකින් තමයි අපි මේ කරන් යන්නේ. කලාකරුවන්ට මං කියන්නේ මේක තමයි හොඳම කාලේ කියලා. කලාකරුවන්ට කියන්නේ
දැන් කැඩීම් බිඳීම් රිදීම් වෙන්වීම තමයි කලාවේ මාතෘකා. ඔව් ওই මතනේ වියෝව වේදනාව වවනේ මේ කලා නිර්මාණ වලට පාදක වෙන්නේ. මේ අවස්ථාවේ කලාකරුවන්ට ඕන හොඳ මාතෘකා කීපයක් ඇවිල්ලා තියෙනවා. මේ වියෝව ඒක මහා ව්‍යසනය. මාතෘකාවක් කරගෙන නිර්මාණ කරන්න පුළුවන්. මේ නැති වෙච්ච ජාතික සමගිය ඔය මාතෘකාවක් කරන් නිර්මාණ කරන්න පුළුවන්. කලාකරුවන්ට හොඳ කාලයක්, කලා ව්‍යාපාරිකයන්ට නරක කාලයක්. අන්න එතනයි වෙනස. අනිවාර්යයෙන්ම. ඉතින් මට දැන් කියන්න කොහේද ආදර සම්බන්ධයත් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ෆීල් එක ගත්තම ගොඩක් ආඩම්බරකාරයෙක් තමයි මෙයා. ගොඩක් මිනිස්සු කියනවා මේ ජගත්තත් එක්ක හිනා වෙන්නත් බෑ, කතා කරන්නත් බෑ. වෙන ලොකු ගමෙන් ඉන්නේ කියලා. ඇත්තටම එහෙම කියනවා. එහෙම කියනවාද? එහෙම කියනවා ජගත් අය ලොකු ආඩම්බරකමින් ඉන්නේ කියලා. ඇත්තටම ආඩම්බරද? මම මේ එහෙම කියනවාද කියලා එක මේ හොයලා බලන්න ඕන. අනිවාර්යයෙන්ම මම දන්නා වැඩසටහනෙන් පස්සේ මම අහන වල්ලි කවුද කියලා. මම අර ස්ටේජ් එකේ ජෝඩ් සමහරලාට මටත් මං ගැන මේ හිතා ගන්න බෑ. මං ගොඩක් වෙලාවට මමයි මගේ හිතයි දෙකක් විදියට හැම තිස්සෙම මම ජීවිතේ වැඩිම කතා කරන්නේ මං මාත් එක්ක. ඉතින් මාත් එක්ක කතා කරද්දී මට හිතිලා නෑ මං එහෙම. ඔයා දැන් සමහරලාට එහෙම කිව්වට මං ওই ගමේ බොහොම මේ මිනිස්සු එක්ක ඉන්නවා. මං තාමත් ওই මේ එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකේ හවස් වෙද්දී ඉල්ල ගහනවා. ඉල්ල මගේ ෆේවරිට් වැඩේ. ඉතින් අර මම ස්ටේජ් එකේ අර ටිකක් තදින් කතා කරන කෙනෙක් නිසා මිනිස්සු හිතනවා ඇති මම තදයි කියලා. මං එහෙම නෑ. මං තද වෙන තැනට කතා කරලා අර කතාවක් තියෙන්නේ. කඩවර කියන්නේ දෙවියෙක්. පිහිට වෙනවා. හැබැයි පලිගන්න අයක් එක් වගේ. ඉතින් ඔය විදිහට අපි මාරු වෙනවා. කඩවර කියන්නේ ඒ හේතුව මොකද ආවේ? ඇත්තටම දැන් මිනිස්සු කියනවා මේ පෙනුම කියන දේ. දැන් අයියා කිව්වා මගේ ස්කින් එකට මම පට්ට ලව් කියලා. ඒ කලුව කොහෙවත් නැහැ කියලා. හරිද? ඉතින් දැන් මේ ඇත්තටම පෙනුම වැදගත් වෙනවාද තමන් කරන වෘතියන? ඔව්, පෙනුම වැදගත් වෙනවා. මේ ඒවා ඉතින් මේන්ටේන් කරන්න ඕනනේ. මොකද මල්ලි අපිට ලොකු මේ සාපේක්ෂව අනිත් අයක බලපුවම අපිට පිළිගැනීමක් දෙනවා. මේ වටිනාකමක් දෙනවා. ඒ අපිට සලකනවා. එතකොට අපි පෙරලා මේ මිනිස්සුන්ව සලකන්න ඕන. අපිට දැන් ආදරය මුල් තැන දෙනවා විතරක් නෙමෙයි අපිට ලොකු වටිනාකමකුත් දෙනවනේ. දැන් ඔය කලාකාරයන්ට නිකන් නෙමෙයි. මම රජයේ සේවකයෙක් විදිහට මම ගන්න මාසෙපඩිය මම එක ෂෝ එකකින් ගන්නවා. ඒ වගේ ඒවා හතරක් පහක් ගුණයක් ගන්න කලාකාරයෝ ඉන්නවා. හැබැයි අපි ඕක අරගෙන අපි ඕකට ප්‍රතිචාරයේ නිසි ප්‍රතිඵලය අපේ රසිකයන්ට අපි දෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි මේවා අඳින්න ඕනේ, ඉන්න ඕනේ, ඒවා කියන වෙන්න ඕනයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන් හැකියාව තියෙනවා නම් තමන්ගේ අරමුණ හොඳ නම් අනිවාර්යයෙන්ම ගමන යන්න පුළුවන්. ඔව්. ඉතින් මට දැන් ආදර සම්බන්ධයෙන් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් කියන්නකෝ දැන් මෙහෙනට අයියා විවාහකයි. ඔව්. ඉතින් අක්කගෙන මතක් කරන්න ඕනේ. ඒක මේ මම යාව බොහොම මේ ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ මම ඔයාලට මම මුලින් කියද්දී මට වෙන්නේ මට මගේ අර ජීවිතේ වෙනස් වීමේ ආරම්භය සාර්ථකත්වයේ ගමන මම විශ්වාස කරන්නේ යාහරා මට හම්ුණයි කියලා. 1997 විතර මම ආදර සම්බන්ධයක් පටන් ගන්නවා එයා එක්ක. ඒකත් හරි සිදුවීමක්. මොකද මම සම්දර්ශන වේදිකාවේ අර තිලක් කුමාර නගන නගින නිවේදකයා. මෙයාගේ තාත්තා තමයි මේ සම්දර්ශනයේ ප්‍රධාන අනුග්‍රහකයා. වෙනසක් වෙනවා. ඔව්. එතකොට ඉතින් අනුග්‍රහකයාගේ නම මගේ කටිනුත් කියවෙනවා. ඉතින් ප්‍රසාදයක් හම්බෙනවා. ඉතින් මට ඒ කාලේ ඉතින් එයා යම්කිසි තැනක හිටපු කෙනෙක්. මට පුත්සයකලයක්වත් විච්ච නැති කෙනෙක්. පස්සේ අපි දෙන්න සම්බන්ධය පටන් ගන්නවා. කැමැත්තක් නැතත් විරුද්ධයක් තිබුණේ නැහැ ඒගොල්ලන්ගෙන් දෙමව්පියන්ගෙන්. හැබැයි මම ඉතාම ඉක්මනින් 2004 මම විවාහ වෙද්දී අවශ්‍ය සුසුකන් ටික මම සම්පූර්ණ කරගත්තා ඒ කාලේ. ඉතින් මට දැන් 3 දෙනෙක් ඉන්නවා. පුතාලම, සඳරු, සහිරු, සසිරු. මම හිතන්නේ ඒක නිසාමද මේ ව්‍යාපාරේ නමත් හේතුව? ඒ සඳරු, සහිරු, සසිරු කියන නම් තුන එකතු කරලා තමයි ත්‍රිසරු නමින් මගේ ව්‍යාපාරය යන්නේ. දැන් ත්‍රිසරු
ප්‍රයිවට් ලිමිටඩ් අපි පටන් අරන් තියෙනවා. ඒකේ විදින් හෝල් එක, රෙස්ටෝරන්ට් එක, ඩිස්ට්‍රිබියුට් එකක් ඒ වගේ ඉතින් කරන් යනවා. ඉතින් බිරිඳගේ සහයෝගය ඔක්කොටම තියෙනවද? ඔක්කොටම තියෙනවා. මගේ මම එළියේ මේ රැකියාවක් කරලා නිවේදකෙක් විදියට කටයුතු කරලා මේ ව්‍යාපාර ඔක්කොම කරන් යද්දී එයා ගෙදරට වෙලා මට අවශ්‍ය පාසුකම් සපයනවා. ඉතින් ඒක හොඳ ගැළපීමක්. ඇත්තටම මම දැන් ඔයා ජීවිතයේ සාර්ථක වෙච්ච පුද්ගලයෙක්නේ. බිරිඳ කියන ඒ නම සහ ඒ චරිතය ඇත්තටම වාදකයෙක් වේවා, ගායකයෙක් වේවා, නිවේදකතුමෙක් වේවා, ඒ සියලු දෙනාටම තමන්ගේ සාර්ථක ජීවිතය අරන් යන්න ඉමහත් වෙනවාද? කියන්නේ එතෙන්ට අල්ලුවක් වෙනවාද? අනිවාර්යෙන්ම. දැන් මොන දේ කරලත් අපි ගෙදරනේ ඉන්නේ. ගෙදර ආපුවාම අපිට බොහොම සැහැල්ලුවෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවා. මගේ නෝනගේ බොහොම බැඳීමක් තියෙනවා, යහපත් වෙනවා තියෙනවා, පොඩි රහස් ටිකක් තියෙනවා. ඒවා කියන්න ගියොත් වැඩි වෙනවා. මොකද මම පහුගිය මාසයක් රට හිටියා. මගේ දුරකථනය මම මගේ වයිෆ්ට දීලා යන්නේ. මම දැන් හෝම් ෆීල්ඩ් එකේ වෙන්නේ නැහැ. මගේ දුරකථනය මම මගේ ෆෝන් එක මම වයිෆ්ට දීලා යන්නේ. මට ගුඩ් මෝර්නින් කෝල් නෑ, ගුඩ් ආෆ්ටර්නූන් කෝල් නෑ, ෂොපින්ඩ නෑ. ඒක බොහොම පිරිසිදු පැහැදිලිව වැඩේ යනවා. අනිවාර්යයෙන් කියන්න වක්කට ආදරයට කියන නම් මොකද්ද? ඒක යට මම කියන්නේ සුදු නෝනා කියලා කියනවා. ඇයි සුදු නෝනා? මොකද්ද දැන් මේ අයියට කියන්නේ? ඒක නම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එයා මට අයියේ. අයියේ කියලා කියන්නේ ආදරණීය වචන. ඔයා මේ දැක්කනම් දෙන්න එකට තිබ්බනම් එයා මාර සුදු. අපි දැකලා දැන් නමුත් ඉතින් ඇත්තටම සාර්ථක ජීවිතයක් අරන් යන මියුසික් ෆීල්ඩ් එකට මාර විදිහට වටින චරිතයක් තමයි ඔයා. ඉතින් ඇත්තටම අපි හදවතින් සතුට වෙනවා වේදිකාවේ දෙවන්තෙක් එක්ක අපි වැඩසටහන අද කරන්න ලැබීම ගැන. ඉතින් අයි දැන් මේකට ගත්තාම අයියා සෝෂල් මීඩියා හැම යූස් කරන්නේ නැහැ කියලා කිව්වා. නමුත් දැන් සමාජයේ තමයි මතය සහ අපේත් මතය තමයි ඒවා දැන් මේ නූතන පරම්පරාවත් එක්ක අනිවාර්යයෙන්ම වැදගත් කියලා. ඔව්. තමන්ගේ ගමනට මගේ කලා ගමනට මම ඒක අත්වලක් කරගන්නේ නැහැ. හැබැයි අනිත් තොරතුරු රැස් කරගන්න අපි දැනුම හුව මාරු කරගන්න සෝෂල් මීඩියා ඕන. මම ඒව කරන අයට මම දොස් කියන්නේත් නැහැ. ඒකේ යලා කැමැත්ත. ඒකේ යලා කැමැත්ත. ඕක කිව්වා කියලා හිතරිද්ද ගන්න එපා. මම මේ වෙන විදිහකට කියන්නේ දැන්. වැඩක් නැති අය කියලා කිව්වොත් නියං ඒක හොඳ නැහැනේ. මම කියන වෙලාව ඉතුරු අය ඕක පාවිච්චි කරනවා. හැබැයි කියන්නේ වැඩක් නැති අය තමයි. වෙලාව ඉතුරු වෙන. මම දැන් අද තරුණ පරම්පරාවට වෙලා තියෙන දේ ඕක තමයි. ඒක තමයි. ඒක හොඳ පැත්තට පෙරලගත්තොත් හොඳයි. වටිනාකමක් හදාගත්තට පස්සේ අපි ළඟට එනවා. ඒ තමයි සත්‍ය. ඒක තමයි සත්‍ය. ඉතින් හදා ගන්නකම් ඕවා ඕන වෙයි. දැන් මම කවුරුත් කියනවා නම් ඇත්තනම මම කලාකරුවෙක් විදිහට පූර්ණ කාලින මේ කාර්ය බහුල නෑ. මට කරගන්න බැරි තරම් මේ ෂෝස් නෙ හිම නෑ. තියෙන තරම් තියෙනවා. හැබැයි මම ඊට අමතරව ජොබ් එකක් කරනවා. ඊට අමතරව මම තව අපේ භාෂාවෙන් කිව්වොත් මේ නිවේදන කටයුතු කරන විනෝදාංශයද මේ වෙලා තියෙන්නේ? විනෝදාංශෙදි දැන් ඒකේ තමයි මේ සමස්ත වටිනාකම් තියෙන්නේ මගේ. ඒක නිසායි මම මේක. ඒ කියන්නේ ජනප්‍රියත් එක්ක තමයි හැමදේම. සමහරු කියනවා ඇනවුන්ස් කරන්න උඹට ඇනවුන්ස් කරන්න ඕනේ නැහනේ කියනවා. තව සම ඔෆිස් එකට ගියාම උඹට රස්සාව කරන්න ඕනේ නැහනේ කියනවා. තව තැනකට ගියාම උඹට මේක ඕනේ නැහනේ. හැබැයි මේ ඔක්කොම හැදුනාම තමයි මේ මාව හැදිලා තියෙන්නේ. මේ අතපය වගේ තමයි. ඉතින් මම මෙහෙම දෙයක් අහන්න ඕනේ. ලෝකේ ගොඩක්ම වෙනසක් කරපු පුද්ගලයෝ තමයි කොට පුද්ගලයෝ කියලා කියනවා. ඇත්තටම එහෙමද? ඔව්. මිට්ට කට්ටයි කියලා කියනවා නේද? මම ගොඩක් උසගෙන ඉන්නේ පායි හතරයි. ඔව්. මේ එහෙම වෙන්න ඇති. අර ඒක මට අපේ අම්මා කියලා තියෙන්නේ කඩියෙක් වගේ කඩිසර වුණාට කමන්නේ ඔටුවෙක් වගේ අලස වෙන්න එපා කියලා. ඉතින් එහෙම ඉදේවල බලපුවා මේක කියලා ඉදරෝ. ඉතින් මේ සාමාන්‍යයෙන් එහෙම එකක් තියෙනවා නේද? තියෙනවා. ඉතින් මට කියන්න ඕනද සෝෂල් මීඩියා අයියා Facebook එහෙම ඉන්නවද? මම Facebook නැහැ. මම පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මගේ නමින් එකක් යනවා. මගේ මේ මල්ලි කෙනෙක් එක පාවිච්චි කරන් යනවා. මම අවස්ථාවක් ලැබුණාම ඒකත් පෙරලලා බලනවා.
දැන් මෙහෙම තව ප්‍රශ්නක් තියෙනවා. ප්‍රසංග වේදිකාවේ වැඩිම මුදලකට යන නිවේදක මහත්තයා ඔයාද? නෑ නෑ. මට කලින් මම කියන්නේ මට කලින් මම ගන්නවා නම් කීයක් හරි ඊට උඩින් තිලක් අයියා කීයක් හරි ගන්න ඕනේ යනවා. මම මාවයි තිලක් අයියාවයි ෂෝස් වලට බුක් කරලා මගෙන් ගාන අහපුවාම මම කියන්නේ තිලක් අයියා ගන්න ගානට වඩා කීයක් හරි අඩුවෙන් මට දෙන්න කියලා. එහෙම බය නැතුව කියනවා. ඔව්. අනිවාර්යෙන්ම ඒ මම හිතන්නේ ඒක තමයි තමයි ගරුත්වය. ඔව්. ඒක ඇරගෙන තියෙන ගරුත්වය. ඒකයි මල තව එකක් තියෙනවා මේ මේ ඔය අය කිරීම ගණන් ගැන කතා කරද්දී මේ මට විශේෂම කියන්න ඕනේ අපි අපිට කලාකරුවෙක්ගේ වටිනාකමක් දීලා මේ මිනිස්සුන්ගේ ඔය කියනවනේ ඒ මතින් ආවේ කියලා. එහෙමනම් අපි අයිති වෙන්න ඕන මේ සමස්ත ශ්‍රී ලංකාවේ සියලු දෙනාට. කොළඹට මීගමුවට කළුතරට නෙමෙයි. අර ඈතේ පිට අම්පාර දෙහිඅත කණ්ඩිය එමනත ඊටත් එහා ව්‍යාපනේ මේ සියලු දෙනාවම අපි නියෝජනය කරන්න ඕන. මට අදහ කනගාටුවට කාරණයක් තියෙනවා. කොළඹට පටන් ගත්තාම ගායකයේ ගාන ගායක ගායක කලාකරුවගේ ගාන කිලෝමීටර් 25න් 25න් වැඩි වෙනවා. කොළඹට 50,000 කියන අපේ ආටිස්ලා අම්පාරට කියනවා 1.50 වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. එතකොට කොළඹ 50යි හරි 1.50යි කියන්නේ එයාගේ වටිනාකම තියෙන්නේ එයාගේ නෙමෙයි යන ගමනේ. ඒ කියන්නේ යන වාහන තෙල්වලට. එතකොට කො කලාකරුවෙක්ගේ වටිනාකම. ඉතින් ඔන්න ඔතන දෙයක් තියෙනවා. අපි ලාභයට විකිනින්න ඕනෙත් නැහැ. අපි මේ සාධාරණ වෙන්න ඕන ඔතනදී කියලා මට හිතෙනවා. අද දුග්ගැනිවිලි කියන කලාකාරයෝ මේ මාස 3ට ඒගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕනේ. සාමාන්‍ය මිනිහෙක් ගන්න මාසෙ පඩිය මාස දෙකේ පඩිය එක දවසෙන් ගන්නවයි කියන එක. මේ අරගන්න එක මත මේගොල්ලොන්ගේ කලමනාකරණයක් කරගෙන ඒකෙන් මිනිසුන්ට යමක් දීලා ඉන්නවනම් ජීවිතේ අවසාන කාලේ ඇවිල්ලා අඬා වැටෙන්න ඕනේ නැහැ. මේ අපි දන්නවා මේ අපි හිටපු දවන්ත කලාකාරයන්ගේ අවසාන කාලේ බොහොම ඛේදනීයයි. එහෙම වෙන්න ඕනේ නැහැ. මං හිතන්නේ අනිවාර්යෙන්ම මොකද ශ්‍රේෂ්ඨ එතකොට මේ අයිතිය මේ අපේ සියලුම මේ මිනිසුන්ට දෙන්න ඕන අපේ අයිතිය. මගේ ජාතිය මගේ දේශය එහෙම නැත්නම් මාතොටින් එන උතුරු සුළඟේ යාපා පටුන ඕවා ගැන කියන කවුරුත් මේ අනුරාධපුරෙන් එහාට යන්නේ නැහැ. එතකොට මීඩියා වලින් ජාතික වස්තුන් විදිහට සලකලා ඒගොල්ලන්ට ලොකු වටිනාකම් දෙනවා. ඇතුලේ පොස් ලෙපොස් එහෙම වෙනවා. දැන් මම මේ ප්‍රශ්න ගහන්නයි. දැන් අයියට කෙලින් උත්තරයක් දෙන්න පුළුවන්ගෙන කියලා මම හදවතින්ම දන්නවා. දැන් කලාකරුවෙක් ගත්තාම දැන් වාදන ශිල්පියෙක් ගත්තාම වාදන ශිල්පිනෙක් ශිල්පියෙක් මම හිතන්නේ රුපියල් 5000ක් කියමුකෝ. රුපියල් 5000කට මුළු ෂෝ එකම කවර් කරනවා. මම කියන වාදන ශිල්පියෙක්. නමුත් ගායකෙක් 25000 35000ම ගන්නවා. ඒකට ඇත්තට මේක සාධාරණත්වයක් ලංකාවේ තියෙනවා. ඒකට සාධාරණත්වයක් නේද? ඔය ඔය මේ මේ උදාහරණයක් විදිහට ගණන් ගත්තේ. හැබැයි ගණන් ඔක්කොම 7න් 8න් වැඩි වෙනවා. වැඩි වෙනවා අනිවාර්යෙන්ම. මොකද කරන්නේ මේකට? ඔයාලට හදන්න බැරිද මේ? නෑ හදන්න බෑනේ. හදන්න බෑනේ. අපි එක එක්කෙනාගේ වෘත්ති මේ වටිනාකම් අපි හැල්ලු කරලා කතා කරනවා නේ. හම්බෙනව නම් කාට හරි ඒ වටිනාකම හම්බෙන එක හොඳයි. එහෙම රසිකත්වයක් තියෙනවා. ඉතින් මොනවා කරන්නද? කලාකාරයෝ මැරුණාම ගිනි තියාගන්න මිනිස්සු ඉන්නවනේ ඉන්දියාවේ. ඒ තමයි රසිකත්වය. හැබැයි ඒකෙන් කොටසක් තමයි මේක. ඒකනේ ඔය විදිහට වෙන්නේ. මම මේ දැන් කවුරු හරි කියයි මෙයා මේ මිනිස්සු අර කවුරු හරි ගන්න එකට මේ එහෙමයි කියලා. ඔයා අහපු ප්‍රශ්නෙට ඒ ගායකයාට දෙන වටිනාකම අනිත් පැත්තට දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක වෙන්නේ නැහැ ලංකාවේ. ඔව් ඉතින් ඒක ඒක ඇත්තම අසාධාරණයිද? අසාධාරණයක් තියෙනවා. ඔතන ලංකාවේ සියලු ජනකාන්ත ජනප්‍රිය ගායන ශිල්ප ශිල්පිනයන් පෙළගස්සලා නොදන්න සංගීත කණ්ඩායම නමක් තිබුණොත් එන්නේ නැහැ එතෙන්ට බලන්න මිනිස්සු. වැඩි පිරිසක් එක්කහ වෙන්නේ ලංකාවේ විශ්වාසයක් ගොඩනගාගත්තු සංගීත කණ්ඩායමේ නමට. ඒක තමයි. හැබැයි සංගීත කණ්ඩායමේ නමට පිරිස එක්කහ වෙනවා මුලින් එන ගායන ශිල්පීන් සල්ලි අරන් යනවා. දැන් මෙහෙම මම ඔය තව ප්‍රශ්නයක් අහනවා. ප්‍රසංගවේදිකාවේ ඔයා බහුලව දකින්න දෙයක් තමයි ගායක ගායිකාව පොර කරනවා තමන්ගේ නම් ලිස්ට් එක ඉස්සරලාම දෙන්න. සමහරවිට මම හිතන්නේ මතභේදයක් ඇති වෙන්නේ නැති මම දන්නේ.
අයගේ වෘත්තියත් එක්ක එහෙම වෙන්නත් ඇතිද කියලා මම හිතනවා. ඇත්තටම මේ දේවල් ඒ ආකාර වෙන්න ඕන. තමන්ගේ එක ප්‍රසංගයේ හරි නියමාකාර වගකීමකින් නැතුව කරන්නේ නැතුව ප්‍රසංග ගොඩාක් බදාගෙන ඒ තැන් වලට යන්න ඕන නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඔය අප්‍රේල් මාසයේදී අධිකාරී ශිල්පීන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් වැඩ තියන අයට අපි අවස්ථාව හදලා දෙනවා. ඒකටත් මුල මෙහෙමයි. හරි විදියට කෙනෙක් ඒක බාර අරගෙන කරනවා නම් එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. මගෙන් මම සම්බන්ධීකරණේ මම නිවේදනය කරන සම්දර්ශනවල මෑත කාලේ එහෙම වර්තා නැහැ. මට බොහොම මම ගෞරව කරනවා අපේ කලාකරුවන්ට. ඒගොල්ලෝ මට ගෞරව කරනවා. ඔයා ඉන්නේ පහට නම් ඔයා පහයි. කවදාවත් මාත් එක්ක නම් එහෙම සෙල්ලන්නේ යන්නේ නැහැ. එහෙම නෙමෙයි මම මේ බලපෑමක් කරනවා නෙමෙයි. මාත් එක්ක එහෙම එකක් දෙන්නේ නැහැ. මොකද මම ඒගොල්ලෝ අතර විශ්වාසයක් තියෙනවා. මං කාටවත් එහෙම විශේෂත්වයක් කරන්නේ නැහැ කියලා. අපි කලින් කාර්යබහුලතාවයේ අඳුනගෙන තමයි අපි මේ වැඩේ දෙන්නේ. උදාහරණයක් විදිහට මම මට ගායකයෝ 10ක් සම්බන්ධීකරණ කටයුත්තක් බාර දුන්නොත් මම ඒකෙදි ගාය ශිල්පියෙකුට කතා කරොත් එයාට එදා තියෙන වැඩ කවදද කොහෙද තියෙන්නේ කියලා අහලා තමයි එයාට මං වැඩේ බාර දෙන්නේ. එතකොට මං එයාට යන්න ඕන විදියයි එන්න ඕන වෙලාවයි මං එයාට කියනවා. එතකොට මේ පැටලෙන්නේ නැතුව අපි එයා මෙතන නම් මෙයා මෙතන කියලා අපි අත්දැකීමෙන් ඒක දන්නවා. සැලසුම් කරනවා. එතකොට ප්‍රශ්න නැතුව ඒගොල්ලන්ව පිටත් කරලා ඉන්න පුළුවන්. ඉතින් ජගත් අය මට දැන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් මට මගේ හිතට දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේදී මට ආව අහන්න. දැන් අපේ රිසිගත් එක්ක සිදුවීමත් එක්ක බලද්දී මම හිතන්නේ ඔයා එන වැඩි වාසියක් ගත්තා මේ නිකන් ඉන්න කාලේ මම දෙයක් කරගනවද්ද කියලා මම දන්නේ නැහැ. මට හිතුණා දැනනවා කියලා. මේ ටුවර් එකක් ගිහිල්ලා එහෙම පොඩි ලයින් එකක් ගහගන්න පුළුවන් වෙයි කියලා එහෙම හිතුණාද ඔයාට? ඒකද මේ ප්‍රසංග දැන් මං දැක්කා පහුගිය කාලේ ඉතාලි ටුවර් එකක් එහෙම ගියා. ඔව් මම මේ හම්බෙච්ච මේ විවේකී කාලේ ලංකාවේ තැන නේද? ඉතාමත් ඉක්මනින් ලෑස්ති කරනවා. සහරා ෆ්ලෑෂ් එක ඕස්ට්‍රියා, ඉතාලි, සයිප්‍රස් වල මේ සම්දර්ශන කීපයකට ඒගොල්ල ප්ලෑන් කරගත්තා. ගිය මාසේ 10 වෙනිදා තමයි අපි අවසන් කරේ. ඉතින් ඒක මේ කාලයත් එක්ක හම්බෙච්ච මේ අවස්ථාවෙන් ඒ ප්‍රයෝජනේ ගත්තා. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් මම අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ ලංකාවේ වැඩිම මම හිතන්නේ විදේශ සංචාර වලට හිමිකම් කරන්නේ ජගත් අය තමයි. ඒ වගේම ඉතාලි ටුවර්ස් එහෙම ඉතාලියට සම්පාත වෙන්න ප්‍රථම නිවේදකයක් වෙනවා. ඔය එක උනේ 2004 අවුරුද්දේ. මේ ඒ වෙද්දී යුරෝපියට සංගීත කණ්ඩායම් ගායක ගායිකාව ගිහිල්ලා දුනා. පිළිගත් නිවේදකයෙක් සම්දර්ශන නිවේදකයෙක් කියලා තිබුණ නැහැ. ඒ අවස්ථාව මට හම් වුණා ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම එක තමයි මම 2004 සංචාරයට එක්ක අහුනේ. ඒකට ප්‍රධාන හේතුව වුණා ලංකාවේ කුරුණෑගල ප්‍රදේශයේ සම්දර්ශනය කරා විමල් බණ්ඩාර කියලා. මේ හිතවතෙක් එයාට තමයි මේ සංකල්පය ඇවිල්ලා ෆ්‍රාන්සිට මුලින්ම මේ නිවේදකෙක් විදිහට මාව ගෙනගත්තේ ෆ්ලෑෂ්බැක් එක. වැඩිම සංචාර ගණනාවක් යනවා කියලා කියපුවාම මට ෆ්ලෑෂ්බැක් ලගින් හම්බෙන ඒ තල්ලුව, ඒ ශක්තිය, ඒ සම්බන්ධතාවය මම බොහොම ගෞරවයෙන් සේවත් කරනවා. මේ ඩොනල්ඩ් ෆෙනෑන්ඩෝ අපේ රොෂාන්ගේ තාත්තා සහ රොෂාන් හැමදිස්සෙම කියන කතාවක් තමයි මේ යාළුකමට, හිතවත්කමට, අසල්වැසිකමට නෙමෙයි මේවා කරන්නේ, මට වැඩේ හරියට කරගන්න ඕන නිසා කියලා. ඉතින් මම දන්නවා එයා ගැන. ඒක නිසා මමත් බය නැතුව එයා එක්ක වැඩ කරා. ඒ නිසා අනන්තරුව මම අනිකුත් සංගීත කණ්ඩායමත් සමග සම්ප්ලවස් එක ජපාන් ගියා. මම ඒකත් රෙකෝඩ් එකක්. මොකද ජපානයටත් නිවේදකයෙක් ගිහිල්ලා නැහැ. සංස්කෘතික කණ්ඩායම් රූපහාය නිවේදකයෝ. හැබැයි සම්දර්ශන නිවේදකෙක් ගිහිල්ලා තිබුණා. ඒගොල්ලෝ ඒ අවස්ථාවත් මට ලැබුණා. අපේ සතුරු වෙනවා එහෙම කෙනෙක් එක්ක කතා ගන්න ලැබීම ගැන. ඉතින් දැන් මට මතක් කරන්න මට ඇහිලා තියෙනවා ප්‍රසංග වේදිකාවේදී අපේ නෙල්සන් වාස් අයියට කියලා තියෙනවා. මගේ වීඩියෝ එකක් මම දැක්කද කොහෙද ප්‍රසංග වේදිකාවක ගායකයෝ නැතුව හසුරවන්න පුළුවන් එකම නිවේදක මහත්තයා මෙයා තමයි කියලා බය නැතුව එයා ප්‍රසංග අපේක්ෂයන්ට කියනවා. ඇත්තට මේ මොකද්ද කියන්න ඕනද? නේ ඕක උනේ මේ සම්ප්ලව සම්දර්ශනයේක මාව නිවේදකෙක් හඳුන්වලා දෙනවා. නිවේදක කියනවා අපි මේ ලොකු ආසාවකින් මෙයාව ගෙනගත්තේ මෙන්න මේ කියලා. යාගේ වචනේ මේ ගායක ගායිකාව නැතත් සම්දර්ශනයක් අවසන් වෙනතුරු කරන් යන්න පුළුවන් නිවේදකයා කියලා තමයි මාව මුද්දලට ගන්න බැරි වචනේ මම ගත්තේ. ඒක නිසා නයි අහගෙන හිටියා.
නිරසන අය දැන් ඒක හැමතිස්සෙම පාවිච්චි කරා මෙන්න මෙයා මේ හඳුන්වන මෙන්න මේ විදිහට ඒක ඇත්තක් තියෙනවා කියලා මම සමහර විට ඒකට හේතුව තමයි ওই සංගීත කණ්ඩායම එක්ක මම බොහොම සුහදව ඉන්නවනේ මත ඒගොල්ලෝ එක කතා බහ කරගෙන මට වැඩේ දැන් යන්න පුළුවන් දැන් මේ ශේෂ්ත්‍රයේ මම ටිකක් පරණයිනේ දැන් ප්‍රවීණයෙක් වෙලා එතකොට සම්බන්ධතා ඇති කරගෙන තියෙනවා මට තියෙනවා මම දන්නවා මට වඩා ප්‍රවීණියෝ ඉන්නවා හැබැයි මම් තරම් මේ සංගීත කණ්ඩායම මේක යාළු නෑ ලගින් මැස්ස ලගින් නෑ ඒ ආල පහල නේද කෙනෙක් නෑනේ අනිවාර්යයෙන්ම ඔව් ඒක නිසා මේ මට කවුරුත් ඔය මේ අයිය කියලා කියන්නේත් නැහැ මට සංගීත කණ්ඩායම වල මේ බොහොම කීප දෙනායි මේ අයිය අයිය කියන්නේ නැත්තම් මගේ සමකාලීන ඔය අට්ටිය ජගෝ ජගෝ ජගා කියලා මේ බොහොම මේ ආදරණීය බැඳීමක් තියෙන්නේ ඒක නිසා මට ඔය ඔය දේ කරන්න යන්න පුළුවන් ඉතින් මම හිතන්නේ ඔයා මම හිතන්නේ මම කිව්වා මුල කතා කරාගේ මම කිව්වා අයියා ප්‍රසංග වේදිකාව වෙනසක් ඇති කරා කියලා මට බැන්න මම මල්ලි වෙනස් කියන වචනේ ගාහ ගන්නවත් එපා කිව්වා. ඔව්. ඇත්තටම ඉතින් ඇත්තටම හදවතින් මේ ස්තුති කරනවා අයියාගේ මේ ව්‍යාපාර කටයුතුත් එක්ක මම හිතන්නේ ෆීල්ඩ් එකේ පට්ට අපේ භාෂාවෙන් පට්ට කාර්ය බහුලයි. වෙලාවක් අල්ල ගන්න බැරි තරම්. ඉතින් මට අයියාගේ දැන් අයියා දැන් ෂෝ එකම හම්බුනොත් ඒවා තෝරා බේරීමක් කරගෙනද යන්නේ නැත්නම් පිටු මතයට එන එකක් ගන්නවද? දැන් මීට අවුරුදු 3-4ක් තිස්සේ මම ඕක පොඩ්ඩක් පාලනය කරගත්තා. දැන් මට පාලනය කරන්න දෙයක් නැහැ. මට කතා කරොත් කතා කරන්නේ දැන් වලින් විතරයි. ඉතින් අයියේ දුරකථන අංකයක් මතක් කරන්නකෝ. ඉතින් අක්කලා ඉන්න අයට description එක දාලා තිරෙත් දාලා තියෙනවා. 0.73 742 242. අනිවාර්යයෙන්ම. ඉතින් ওই නම්බරට කතා කරලා මම ඉන්නන්නේ ෆීල්ඩ් එකේ ඕනම උපදේශක් ගන්න පුළුවන්. බය නැතුව වෙලාවක් තිබ්බොත් අනිවාර්යෙන් කතා කරනවා. උපදේශක් දෙන්න තරම් ඉතින් ලොක්ෙක් නෙමෙයි. අත්දැකීම් ටිකක් බෙදාගත්ත හැකි. මොකද අනිවාර්යෙන්ම ඉතින් අපි ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා අයියාගේ කාලය වෙන් කරලා මේ වැඩසටහනට සහභාගී වෙච්ච එක ගැන. මොකද නිවේදන ශාස්ත්‍රයේ පිළිගත් නාමයක් දැන් අරන් ඉවරයි. ජගත් නාත්තන්ගේම කවුරුත් බය වෙනවා. ඔව් ඉතින් එහෙම වටිනාකමක් ඔයගොල්ලෝ දෙන එක ඉතින් අපිට සතුටුයි. අපි අගේ කිරීම වලට ලක් වෙනවනම් තමයි අපි කරපු දේ හරිද වැරදිද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ ශාස්ත්‍රයේ වැජබෙන්ඩ අනිවාර්යයෙන්ම හොඳ දේවල් දෙන්න මම හිතන්නේ කලා ශිෂ්ට ගත්තාම ඉතින් අසාර්ථක වෙලා නැහැ හැම දෙයක්ම කරන කියන දේවල් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් අයියගේ ව්‍යාපාර ගැන මතක් කරොත් මට මේ මේ අපි ඉන්නේ ව්‍යාපාරික ස්ථානයේ මේක ත්‍රිසරු රිසෝට් මේක මේ උත්සව සඳහා පහසුකම් සපයන තැනක් හෝල් එක තියෙනවා පූල් එක තියෙනවා ඕන රූම්ස් තියෙනවා ඔලියක් දාන්න ඉන්න පුළුවන් ආන්න පුළුවන් මේක ජුඩ් මේක හොඳ පරිසරයක් පොඩි ඇඩ් එකක් ගහගන්න මේක තමයි ලංකාවේ තියෙන එකම තැන ග්‍රවුන්ඩ් එකයි පූල් එකයි රෙස්ටෝරන්ට් එකයි නෑ අපේ අද ග්‍රවුන්ඩ් එක තියෙනවා එහා පැත්තේ ලොකු ග්‍රවුන්ඩ් එකක් ක්‍රිකට් මැච් ගහලා දැන් මේ වගේ ඒවා හොයාගෙන එනවා මොකද අර කම්පැනි පාටිස් ගන්න පුළුවන් සෙල්ලම් කරලා මැච් එකක් ගහලා නාලා යන්න පුළුවන් මේක මේ මෙන්න ලොකු සුපිරි තැනක් නෙවෙයි මේක ගන්න උනත් කලාකරුවෝ අනිවාර්යයෙන්ම මෙතන එන තැන ඔව් ඉතින් එන්නත් ආව නැත්නම් කවුද කියලා තමයි අහන්න තියෙන්නේ ආවිල්ලා තියෙනවා අනිවාර්යයෙන්ම ඉතින් හදවතින්ම සුබ ප්‍රාර්ථනා අපි එකතු කරන අපේ ජේප්‍රමෝ වෙනුවෙන් ඉතින් ජේප්‍රමෝ අපි ගැන මුකුත් තියාවද ඉතින් ඔය කටහඬින් අහන්න ජේප්‍රමෝ වැඩේ කරගෙන යනවා හොඳයි මොකද මේ මම මේකට මේ වෙලාව වෙන් කරගද්දී ඔව් වෙලාව දුන්නු අයට කිව්වා මට මෙන්න මේ මේ YouTube channel එකකින් එනවා මාව මේ කරලා ජේප්‍රමෝද කියලා අහනවා හැමෝම. ඉතින් මම ඇත්තටම මම හිතුවට වඩා ජනප්‍රියයි ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ ජනප්‍රිය මරු අපි බලනවා කියලා කිව්වා. ඉතින් වැඩේ කරගෙන යන සංගීත හිත්වලට අපේ හඬ. හොඳයි දැන් මොකද අපිව දකිනවා ඉච්චරනේ. අභ්‍යන්තර තොරතුරු ටිකක් හාර උස්සලා මේ කරන දේ හොඳයි මේකට කලාකරුව කැමති පෞද්ගලික තොරතුරු දැනගන්න ඉතින් ඒක ඔයගොල්ලෝ ඔයගොල්ලෝ වැඩේ කරනවා මම සුබපතනවා ඔයගොල්ලන්ට මේ කැපකිරීම එක හොඳ දෙයක් දෙන්න ලැබෙන්නේ කියලා තමයි හරි ජගත් අයියේ මට වාගේ මේ වැඩසටහනේ අන්තිම හරියේදී මට අහන්න ඕන මතක් වුණ කාරණාවක් තමයි දැන් මේ ලංකාවේ ඉන්නවනේ හදවතේ ගායකයෝ ගායිකාවෝ බෑන්ඩ්ස්ෝ එක එක අය ඉන්නවනේ නමුත් දැන් මිනිස්සු කියනවා හදවතේ ගායක ගායිකාවන් නම් හදවතේ ඉන්න කට්ටිය නම් ඇයි මෙයාලට මේ ලොකු ගණන් වලට යන්නේ නැතුව අපි වෙනින් ගීත ගායනා කරන්න බැරි සාධාරණ මිලක් අරගෙන. සා දෙවෙනි ප්‍රශ්නේ තමයි ඇත්තම කිව්වොත් මේ ලංකාවේ වැදගත් විදියට ලස්සන පෞල් ජීවිතයක් ගත කරන අයට අදවත කියන මේ පට්ටම හම්බෙන්නේ නැහැ.
ජීවිතේ දුක කියාගෙන දුක විකුණන කනායට තමයි මේ දේවල් ඔක්කොම ලැබිලා තියෙන්නේ. දැන් ඔයා ශ්‍රේෂ්ඨ ප්‍රවීණයෙක් නිසා මම හිතන්නේ ඔයා නියම පිළිතුර මට දෙයි කියලා. ඔව් හදවතේ ගායකයෙක් ගායිකාවක් කියලා අපිනේ කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ නැහැ නේ. ඇත්තටම ඔය මිනිස්සුනේ ඒක එහෙම පිළිගන්නේ. ඒ පිළිගැනීමට මේ පරිසරයක් හදලා දෙනවා. මෙයා මේ වගේ කෙනෙක් මේ වගේ. ඒතර අර අල්ලලා බලලා අතගාල බල්ලා එහෙම නෙමෙයි මිනිස්සුන්ගේ පිළිගැනීම තියෙනවා මම ඔයා කියපු එක දෙයක් කියන මේ සරලකම දුප්පත්කම ඔක හරි අවියක් කරගෙන මේ මිනිස්සුන් මේ මිනිස්සු අතරට යන්න ඉතාලම කනගාටු මේ කාරණයක් තමයි මේ මම දැක්කේ රියැලිටි වැඩසටහන් වල තරු තෝරනවල මේ මනාපිය ඉල්ලන්නේ හැකියාවට නෙමෙයි අසරණකමට හැකියාව පෑගිලා මේ එන්න යාගේ දුප්පත් ගේ පෙන්නනවා ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි එහෙම කලාකාරයෝ වුණාම මේ අසරණයෝ නෙමෙයි හැකියාව තියෙන පුද්ගලයෝ. හැකියාව එන්න ඕනේ. එන්න ඕනේ. ඉතින් සමහරු ඉතින් අපි දුප්පත්කමයි අපි මේ ගින්නි ගමේ එහෙම කිව්වට ඒක නෙමෙයි. අනුකම්පාවෙන් අනුකම්පාව කරලා තව එක්කෙනෙක් ඉතින් ඕක තමයි තියෙන්නේ. අපි අවබෝධින් ඒවා වටහා ගන්න ඕන නේ. අනිවාර්යෙන්ම. අපි එක එක්කෙනා එක එක විදිහට මාකට් කරනවා. තමන්ම. මාකට් කරන එකේ මම අකමැති මේක තමයි දුප්පත්කම මාකට් කරන එක. මත අපිට අතපය හතරක් තියෙනවා කොල්ලේ තියනවා ඒ දුප්පත්. මාකට් කරනවා අපි ඇකිය අපේ ඇකිය. ඉතින් අනිවාර්යෙන් ඔන්න අයියේ කලාකරුවෝ 250කට ගස් ටිකක් අපි දෙනවනේ. ඉතින් මං හිතන්නේ ඔන්න ඔයාගේ මේ ව්‍යාපාරික තැනට මං හිතන්නේ වටිනම දෙයක් හම්බුනේ. ඔබද ඒක ඔන්න අපි කටින්ම කියනවා වටපිටාව පට්ට ලස්සනයි ලස්සන වැවක් පොඩි වැවක් පිටිපස්සේ තියෙන ලස්සන ගස් ටිකක් තියෙනවා ගාඩන් එකක් තියෙනවා මේ ඔක්කොම කරේ ඔයාද ඔන්න ওই ගාඩන් එකට හරි ඔයාට මම පිළිය මේ හිටවන්න තියෙන හැම තැනකම ගහක් හිටවල තියෙන්නේ හැබැයි මේකටත් කොහෙන් හරි ඉඩක් අනිවාර්යෙන්ම වෙන් කර ගන්නවා ඉතින් අනිවාර්යෙන් දෙන්නයි මම කියන්න. මට කියන්න කයි මේ ගොඩක් සුදි. අනිවාර්යෙන් දෙන්නයි මගේ. ඉතින් මේ කියන්නකො මේ ඔක්කොම ව්‍යාපාර ගැන කතා කරොත් මේ ඔක්කොම හැදිලා තියෙන්නේ අයියාගේම අදහස් වලින්ද? ආ එහෙම එකක් තියෙනවා. මේ වරදින්න හරි මම කිරි. මෙතෙන් එන බාස්ලා මේ වැඩ කරන අය ඔක්කොමල්ලා කුරුකුරු ගන්නවා මේ මාත් එක්ක වැඩ කරන්න බෑයි කියලා. මොකද මේ වඩු වැඩ මේසන් වැඩ පේන්ට් වැඩ කම්කරු ඔක්කොම කරලානේ අපි ආවේ මෙතෙන්ට ඒකින්දා ටිකක් මාත් එක්ක වැඩ කරද්දි මට ඕන විදිහට හැබැයි මේ එක එක දෙයක්වත් හරියට එකපාර කරේ නැහැ කඩ කඩ හදනවා මගේ ඇහැට හරියනකම් හදනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ මේ මටනේ මගේනේ අනිවාර්යෙන්ම ඉතින් ඔන්න ඉතින් ඔයාලා ගොඩක් ආදර කරන ජගත් අයියාගේ විස්තර තතු ඔන්න අරන් අපි ආවා ඉතින් මම හිතන්නේ දුරකථන අංක දුන්නා ප්‍රසංග වල සම්බන්ධ කරගන්න පුළුවන් අති දක්ෂයෙක් වගේම වේදිකාවේ කෙලින් කතා කරන පුද්ගලයෙක්. ඉතින් අන්න ඒක නිසා තමයි තමන්ගේ වටපිටාව කට්ටක් මහා කට්ටක් කාලා එහෙම කිව්වොත් නිවැරදින්නේ. ඔව් කට්ටක් කාලා අද ස්ථාවර කණ්ඩ කටුත් නේදවා. ලොකු ස්ථාවරයක් ඉරගෙන මේ ෆීල්ඩ් එකේ වැසිපිලා ඉන්නේ තමන්ගේ ව්‍යාපාර අතින් පවුල ගත්තාම තමන්ගේ නිවේදන ශාස්ත්‍රය ගත්තාම හැමෝම ආදරෙයි ජගත් අයියට. අපි කියවන ජගත් අයියට පට්ට ලයික් කට්ටියන අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපේ channel එකේ subscribe කරලා එහා පැත්තේ පොඩි bell icon එකත් එබුවොත් මේ වගේම ලංකාවේ බිහිවුණු පට්ට චරිත අපි ඔයාලා ගාවට අරන් එනවා. ජීවිතේ මොනවා හරි දෙයක් ජීවිතේ තියෙන ගන්න ඕන දේවල් තියෙනවා නේ අනිවාර්යෙන්ම අරගන්න බයිනවා නම් ඒත් බයින්න කිසි දෙයකට අපි බය නැහැ නේද? ඔව්. අනිවාර්යෙන් ජගත් අයියා කිසි දෙයකට බය නැහැ. ප්‍රශ්න ගලින් කතා කරන්න පුදුලෙකරන පුද්ගලයෙක් තමයි. ඉතින් අපි පහලින් තියෙන comment section එක මනවා හෝ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒවට ලියන්න අපි අනිවාර්යෙන්ම අපි ජගත් අයියා සම්බන්ධ කරගන්න බැරුව ගියොත් ජගත් අයියෙන් අහලා හරි අපි අනිවාර්යෙන්ම ඔයාලට ඒ වලට තොරතුරු සහ පිළිතුරු අපි අරන් එනවා. ඉතින් අයියේ ඔන්න අද මම විශේෂ දෙයක් කරන්න යන්නේ වෙනදා වැඩසටහන මම ඉවර ගන්න මමනේ. අද ඔන්න ප්‍රසංගයක් වගේ අයියට බාර කරනවා අපි වැඩසටහන ඉවර කරන්න. ආසයි ඔය කතාවෙන් අපි ඉස්සරහ අහගන්න වචනයක් පොඩ්ඩක්. සාමාන්‍යයෙන් කතා කරන්න නම් ඉස්සරහ ගොඩක් පේන්න ඉන්න ඕන. ඉතින් අපි කවුද මේ ඩිලාන් වල්ලි විතරයි ඉස්සරහ ඉන්නේ ඩිලාන්. ඩිලාන් මේ කැපකිරීම ගොඩක් ස්තුතියි. කලාකරුවන්ගේ තතු විදි තොරතුරු හැංගිච්ච තැන් අවුස්සලා කතා කරන්න හිනහ වෙන්න එහෙම නැත්නම් බණින්න අවස්ථාවක් උදා කරපු Jpromo වැඩසටහනට මාව මතක් කරාට මතක් වුණාට ගොඩක් ස්තුතියි. Jpromo එක ඉන්න මං ඉතින් මේ වෙද්දි ශිල්පීන් පෙලක් පෙල ගස්සලා තිනවා. ඉදිරියටත් තව ගොඩක් දිනක් ඉන්නවා.
මේ තදු විදිතොරතුරු ගන්න ජේ ප්‍රොමෝ එක ඔබත් ඉන්න පොමිසුති අයිබෝ අයිබෝ